මෑණියන් වහන්ස මේ මං ඔබ වහන්සේට දැන් දුන්න වගේ දැන් අද අම්මව සහභාගි කරනවා පළවෙනි වතාවට අඳුන්වා දෙන්න. ඉතින් මගේ මෑණියන්ගේ නම කාන්ති විමලසූරිය. ඉතින් මේ අම්මේ මේ තමයි අම්බලන්තොට උත්තරණ මෑණින් වහන්සේ. ඉතින් අකුරැස්ස මිල්ල හේන සිල්ලරණ කියන මෙහෙනවරේ තමයි වාසය කරන්නේ. ඉතින් අපේ දාම් සාකච්ඡා වලට බොහොම උපකාර කරනවා, අපිට ගුරු හරුකම් දෙනවා. ඉතින් මම මෑණියන් වහන්සේට කිව්වා මගේ අම්මා කාලෙක ඉඳලා පෙර ක්‍රිස්තියානි වෙලා හිටියා, නමුත් දැන් බෞද්ධ දර්ශනයේ තේරුම් අරගෙන මේ පැත්තේ ඒ පිළිබඳව කටයුතු කරගෙන යනවායි කියලා. ඉතින් අම්මට ඉස්කෝලේ යන කාලේ රටේ ඉතිහාසය ගැන, බෞද්ධ ඉතිහාසය ගැන, ඒ වගේම දකුණු ආසියාවේ ඒ බෞද්ධ ශිෂ්ටාචාරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා, දැනුමක් තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ මුලින්ම ගොඩක් උපකාර වේවි මේ මාර්ගයට පිවිසෙන්න. ඊට පස්සේ අම්මා ඒ දර්ශනයට ඒ බෞද්ධ දර්ශනය හා අපේ රටේ ඉතිහාසය ගැන තියෙන ඒ කරුණු දැන ගැනීමත් එක්ක පස්සේ දැන් බෞද්ධ දහම තුළ තියෙන දේවල් ලොකුවට දැනගෙන හිටියේ නැහැ. මං හිතන්නේ අර නිකන් සාමාන්‍ය අපි හැමෝම දන්න පෙළපොත්වල තියෙන, ඉස්කෝලේ පෙළපොතක තියෙන වගේ මට්ටමින් දැනගෙන ඉන්නවා. ඉතින් ඒ දැනගත්ත දැනුම තව වැඩි දියුණු කරගන්න ඕන නිසා අම්මා මේ මාර්ගයට ආවයින් පස්සේ, මේ දහම් මගට ආවයින් පස්සේ අම්මා පටන් ගත්තා මේ විශේෂයෙන් අර මහමෙවුනාවේ නේ ධම්මේ, මහමෙවුනාවේ ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන් ගොඩක් අම්මා සවන් දීලා. මම හිතන්නේ දැන් අවුරුදු 4ක විතර කාලයක් තිස්සේ අම්මා අහනවනේ ඒ වැඩසටහන්. ඒ හරහා අම්මා යම්කිසි, මම හිතනවා මට තේරෙනවා අම්මා යම්කිසි ධර්ම ඥානයක් ප්‍රායෝගික පැත්තකින් අරන් තියෙනවායි කියලා. අම්මට අර වචන හා ඒවා ලොකුවට විස්තර කරන්න බැරි වුණාට සමහර විට, නමුත් බොහොම සියුම් නුවණකින් දැනගන්න දහම් කරුණු ගැන අවබෝධයක් තියෙනවායි කියලා මම හිතනවා, මට තේරෙනවා ඒක. මම එදත් මෑණියන් වහන්සේට කිව්ව ආකාරයට මම කැමති ඔබතුමිය අම්මගෙන් අහලා මේ දහම් මග ගැන ඔබතුමිය දැන් අම්මගෙන් යම් යම් දේවල් අහවි ඔබතුමියට. ඒ ඔබතුමිය මේක හොඳ ප්‍රායෝගිකව වඩපු කෙනෙක් නිසා ඒ අහන දේවල් සහ ඊට අම්මගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඔබතුමියට අම්මගේ මට්ටම යම් විදියකට නිගමනය කරලා අම්මට මේ දහම් මග වඩන්න කොහොමද භාවනා පැත්තෙන්, එහෙම නැත්නම් ඒ වගේ ඔබතුමියගේ ඒ අනුශාසනය අපි බොහොම අගය කරනවා. හොඳයි පුතා, ඉතින් පුතාට බොහොම පිං. ඉතින් බොහොම මා සතුටේ මේක සම්බන්ධ වෙනවා. මොකද යම් කිසි කෙනෙක්ට හරි මාර්ගයේ සත්‍ය පෙන්වලා දීලා මේ සසර දුක නිමා කරගන්න උත්සාහයක යෙදෙන කෙනෙකුට මම බොහොම කැපවීමෙන් උදව් කරනවා. ඉතින් ඒකට මම බොහොම සතුටෙන් අද මේ සුරත් පුතාගේ අම්ම වෙනුවෙන් කැපකිරීමක් කරන්න මම සූදානම් මේකට. හොඳයි, එහෙනම් ඉතින් තෙරුවන් සරණයි, බොහොම සතුටුයි. ඉතින් ඒ වගේ කෙනෙක් වෙනත් ආගමක් අදහගෙන හිටපු කෙනෙක් බුද්ධ දර්ශනය අවබෝධ කරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ බුද්ධ දර්ශනය සත්‍යයි කියලා, මෙතන තමයි ඇත්ත කියලා පිළි අරගෙන ඒක පරිශීලනය කරන්න, ඒක ගැන දැනුවත් වෙන්න, ඒ පැත්තට යොමු වෙච්ච එක ගැනට බොහොම සතුටු වෙනවා මේ වගේ කෙනෙක්. ඉතින් ඇත්තටම ඒක තමයි විය යුත්තේ. ඒකට ඉතින් අපිට පුළුවන් උපකාරයක් හැකි සෑම විදියකින්ම මම උත්සාහ කරනවා ඒ තව තවත් මේ ගමන ඉදිරියට යන්න මට හැකි ප්‍රමාණයෙන් මම උදව් කරනවා කියලා මට කියන්න පුළුවන්. මෑණියන් වහන්සේ ඇත්තටම මට පුදුම මේ භක්තියක් ආශාවක් ඒ වගේම පැහැදීමක් මට මේ දහම ගැන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නැති දෙයක් නෑ නේද කියලා හිතෙනවා. මේ සද්ධර්මය ඇහුවම උන්වහන්සේගේ සූත්‍ර දේශනාවලින් මං අපේ මේ ස්වාමින් වහන්සේලා මේ
කියන බණ දේශනා කරන බණ මං හුඟක් වෙලාවට අහනවා. ඉතින් මට හරි සතුටුයි, මගේ හිතට පුදුම සහනයක් දැනෙනවා මේ බණ අහලා. ඇත්තටම චීවරයක් දරන්න කොයිතරම් පිනක් තියෙන්න ඕනද කියලා ඒ වෙලාවට මට හිතෙනවා. මටත් හරි ආසයි මේ ඇත්තටම මේ තියෙන මේ කලබලකාර ලෝකෙන් ඈත් වෙලා මේ අනිත්‍යයි කියලා හැම දෙයකම අනිත්‍යතාවය මට දැන් මගේ වයසත් එක්ක වෙන්න ඇති මේ ගොඩාක් දැනෙනවා. ඒක අනිත්‍යයි කියන එක මම ගොඩක් මේ පරිසරයට හුඟක් ආස කරන කෙනෙක්. ඉතින් මම මේ ඒවා ඒ දේවල් වල වුණත් තියෙන අනිත්‍ය මට දැනෙනවා දකිනවා. ඉතින් ඇත්තටම මේ දහම පුදුමාකාර මේ දහමක් මේ. ඒක නිසා මට හරිම ආසයි මේ තව තව අහන්න උදේ හවස දවල් කියලා නැතුව. මම ඇත්තටම මේ හැමෝටම මෛත්‍රී සිතින් මගේ මේ තරහවල් ඒ ක්‍රෝධ එන වෙලාවට ඒව නවත්තගෙන මම මේ බොහොම ඉවසිල්ලෙන් මේ දහම නිසා මම ගොඩාක් සංසුන් වෙලා ඉන්නවා කියලා මට හිතෙනවා. ඉතින් මට හරි සතුටුයි අද ඔබතුමිය මේ විදියට මේ හම්බ වෙච්ච එක ගැන. මගේ පුතත් ඉතින් ගොඩක්ම එයා ගැන මම ගොඩක් සතුටු වෙනවා. වෙන අය පිටරටවල් වලට ගිහිල්ලා කරන දේවල් මම අහලා තියෙනවා, මේ අපි දන්න කියන අයත් ඉන්නවා ඒ වගේ. නමුත් මේ දරුවා ඉතින් බොහොම යතින් හරිම මේ සද්ධාවන්තයි. මට හරි සතුටුයි ඒ වගේ පුතෙක් හම්බ වෙච්ච එක ගැන මෑණියන් වහන්ස. ඒක තමයි මට ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ හැම දෙයක්ම තමන්ගේ, මොකද මෙතන හැම මොහොතකම අම්මා විපරිණාමයනේ, වෙනස් වීමමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ විපරිණාම වීමමයි හැම ක්ෂණයක් පාසාම හේතුන් නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මතාවයක් තියෙන්නේ. ඉතින් හැම මොහොතකම වෙනස් වෙන දෙයක් නම් නේද, එතනනේ අනිච්චතාවය තියෙන්නේ. එතකොට අපි බාහිරින් සම්මුති ලෝකයේ බලනකොට ඒ දේවල් ලෞකික වශයෙන් තමයි, එතන ලෞකික වශයෙන් බලනකොට අනිත්‍ය වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තමා තුලින්ම බලන්න, තමාගේ මේ නාම රූප මේ ශරීරය තුලින්ම බලන්න. දැන් ඔබතුමියගේ වෙනස් වීම, දැන් ඔබතුමිය කුඩා කාලේ හිටපු වගේ නෙමෙයි තරුණ කාලේ වෙනස් වුණා නේ. තරුණ කාලෙන් දැන් ඔබතුමිය වයසට ගිහිල්ලා නේද, දැන් අසනීප තත්ත්වයේ කියන්නේ ජරා ව්‍යාධියට පත් වෙලා නේද, ජරා ව්‍යාධියට දැන් පත් වෙලා. ඒ කියන්නේ වයසට යන ඉඩ වෙනවා නේද. තමාගේම කය තුලින් මේක දකින්න නේද. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තමා තුලින්ම දකින්න. මෙතන මේ තියෙන්නේ මේ ක්ෂණයක් පාසා වෙනස් වෙලා යන ධාතු ටිකක් විතරයි නේ, ධාතු ටිකක් විතරයි. ඉතින් මේ අන්නේක ඒ අවබෝධයෙන් මෙතන ඇත්තටම මම කියලා කෙනෙක් නැහනේ නේද. දැන් බලන්නකො එහෙම උදාහරණයක් ගත්තොත් අම්මට, දැන් අම්මා දැන් මේ අනිච්චතාවය ගැන මේක කියපු නිසා බේසන් ටිකක් ගමුකො. බේසන් ටිකක් අරගෙන අපේ කෙස් ටික එක බේසමකට, හැම ටික තව බේසමකට, නියපොතු ටික එක බේසමක, දත් ටික එක බේසමක, ඊළඟට පෙනහලු, වකුගඩු, මුත්‍රලේ ඒ වගේ බේසන් වලට වෙන්වෙන් වශයෙන් අපි දාලා බැලුවොත්, එතකොට ඔන මං අම්මගේව වෙන්වෙන් වශයෙන් දාලා බලනවා. හොඳද, අම්මගේ වෙන්වෙන් දැන් මොකුම නෑ, හැම බේසමේම තියෙන්නේ ධාතු කොටස් ටික. මං සුරත් පුතාට කියනවා, සුරත් පුතා දැන් ඔයාගේ අම්මගේ කෙස්ද මෙතන තියෙන්නේ, දැන් කොහොමද කියන්නේ මේ අම්මගේ කෙස් කියලා. ඔතන සත්ත්වෙක් ඉන්නවද, ඔතන අම්මා කියලා කෙනෙක් ඉන්නවද? නෑනේ නේද. එහෙමයි මෑණියන් වහන්සේ. එතකොට දැන් මේ අම්මගේ කෙස් කියලා අඳුර ගන්න බෑනේ, එතන තියෙන ධාතු කොටස් නේද, ධාතු. එතන තියෙන පටවි ධාතු, ඒ කියන්නේ අපිට මේ අල්ලනකොට දැනෙන තද ගතිය නේද, පටවි අපෝ තේජෝ කියලානේ ධාතු. අපේ මේ ශරීරයේ හැදිලා තියෙන ඒ වගේ
ශුද්ධාෂ්ටක ගැන තව පටලාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ ජා කියලා එහෙම ටිකකින් තමයි නේද හැදිලා තියෙන්නේ. එතකොට මේ ධාතු හතරනේ අපිට ප්‍රකට වෙන්නේ නේ. එතකොට මේ ගති රක්ෂණ ටිකන්නේ නේ තද ගති. අපි කකුල ඇල්ලුවොත් මේක තදයි කියලා, දැන් මගේ කකුල කියලා කිව්වොත් තමයි ඔන්න මම මේ කයක් මම කියලා කෙනෙක් ඉන්න උපාදානය කරගත්තා කියන්නේ නේද? තේරෙනවද මං කියන්නේ? එහෙමයි මෑණියන්ට. නෝ එතකොට එහෙම කියලා ඊට පස්සේ මේක වෙන්වෙන් වශයෙන් අපි බලනකොට ඇත්තටම මෙතන මම කියලා කෙනෙක් නැහැනේ. මෙතන තියෙන්නේ ධාතු කොටක එකතුවක් නේද? මේ ධාතු ටික අපි මේ ශරීරය පවත්වාගෙන යන්නේ අපි මේ කන බොන ආහාරයෙන්. එතරම් තියෙන සතර මහා ධාතුනේ නේද? අපේ ආහාර දැන් අර දැන් කෙනෙක් කියනවනේ දැන් කන්න බොන්නේ නැති වුණාම මෙයා මැරෙන්න පුළුවන්, මෙයා දැන් ආහාර ගන්න කෑම කන්නේ නැහැ, මෙයා කොයි වෙලේක හරි මැරෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ ආහාර නිසා තමයි අපේ මේ කය පවත්වාගෙන යන්නේ නේද? ආහාර නැති වුණොත් මේකත් එහෙමයි මරණයටපත් වෙනවා. ආහාර නැති එතකොට අපේ විඥානය කියන එක කියන්නේ අපේ සිතත් එක්ක හට ගන්න සිතිවිල්ල ළඟට ප්‍රතිසන්දි චිත්තය කියන එක. ඒක තව අපිට මේ දැන් විඥානය කියන කම්ම දන්නවනේ නේද? චිත්ත කියලා නේද? එහෙමයි. එතකොට මෙතන අන්නේ හිතතයි ඊළඟට අපි මේ තණ්හාවෙන්නේ බැඳිලා ඉන්නේ මම කියලා නේද? ඔය තුනනේ නේද? ඔව් ඔව් නේද? අපි හැමතිස්සෙම මම මගේ මට කිය අපි අල්ලගෙන ඉන්නවනේ නේද? ඔව් ඔව් ඔව්. ඇත්තටම අපි මේ වෙනස් වෙන දේවල් නේ අල්ලන් ඉන්නේ නේද අම්මා? එතකොට මේ ඡේය පාසාම අනිත්‍ය වෙනවනම් වෙනස් වෙනවනම් අම්මා මේ වෙනස් වෙන දේක අපිට අල්ලගන්න දෙයක් තියෙනවද? නෑනේ. අපිට අල්ලගෙන තියාගන්න දෙයක් තියෙනවද? නෑනේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ අපේ කර්මානුරූප පෙර කර්මයකට අනුව තමයි අපිට මේ මනුෂ්‍යකයල් ලැබිලා තියෙන්නේ නේද? මේ අසකනාසීය ශරීරය කියන ආයතන හයත් සමග මේ මනුෂ්‍යකයල් ලැබිලා දෙන අපි පෙර කරපු කුසල අකුසල කර්ම හේතු කරගෙන ඉතින් කුසල කර්මයක් නිසා තමයි මේ උතුම් මනුෂ්‍ය භවයල් ලැබලා තියෙන. ඉතින් අම්මා බොහොම වාසනාවන්තයි වෙනත් ආගමක ඉඳලා මේ බුද්ධ දර්ශනයට ආව එක අම්මගේ මොකද්දෝ පෙර කුසල කර්මයකුත් තියෙනවා කියලා ඕ වගේ පුතෙන් ලැබිච්ච එකත් අම්මට මේ මාර්ගය මේ ධර්මය අවබෝධ කරගන්නට ලොකු අම්මට මේ පිටුවහලක් වෙනවා. ඕ මොකද ඉතින් අර ආගමක ඉපදෙන්නේ අම්මගේ මොකද්දෝ අකුසල කර්මයකදී අම්මා ඉපදුණා නේද? ඒ ආගම වලට ඒ ආගම කාලයක් හිටියේ ඒ අම්මගේ අකුසල කර්ම ටික ගෙවුණා. අන්න අම්මගෙන මතු වුණා. අන්න ඒ අම්මා යා යුත්තනට අන්න අම්මා. ඉතින් ඇත්තටම ඒක නේද? එහෙමයි මෑණියන් බොහොම පින් පින් දෙයක් තමයි ඒක. බොහොම පිනක්. ඉතින් ඒක නිසා ඒ සුරත් පුතාගේ අම්මා මම අම්මා කියන්නේ මේ සුරත් පුතාගේ අම්මා හන්දානේ මම සුරත් පුතා කියලා කතා කරන්නේ. ඒක නිසා මේ අම්ම කියනවට වඩා මං හිතුව සුරත් පුතාගේ අම්මා කියලා කතා කරන එක හොඳයි. ඉතින් ඇත්තටම ඉතින් ඒ ටික තමයි අම්මට වෙන මොනවා හරි අම්මට තියෙනවද මාත් දැනගන්න. අම්මා අහන්නකෝ. අම්මා ඉන්න තැන ඉඳගෙන මට අම්මා දැන් මේ ධර්මයේ මාර්ගයේ ඉන්න තැන අම්මට කොතනද අම්මට අවශ්‍ය දැනගන්න කියන එක මම ඔය මූලික කාරණා ටික චුට්ටක් ඔය අම්මා අනිච්චතාවය කියපු නිසා මම ඒ ටික ටිකක් පැහැදිලි කරලා දුන්නා. ඉතාම හොඳට ඔබතුමිය ගැන කරලා තමන්ගේ ශරීරය බන්ධෙන් බලලා ඒ විදිහට අනිත්‍ය මේ මෙනෙහි කරගන්න මේ මට මේ මම ඒක මනුෂ්‍ය ශරීරය කියන එක අනිත්‍ය භාවය මම දැනගෙන හිටියා. නමුත් මේ ඔබතුමිය මට අලුතින් දෙයක්
පෙන්නලා දුන්නා මේ මගේම ශරීරය අරගෙන මේ විදියට එකින් එක බලලා මේ ඇත්තට මේක භාවනාවට භාවනාවක් තියෙනව නේම නේද මෑණියන් වහන්ස? ඔව් එහෙම බෑ මේ භාවනාවක් තියෙනව නේ අපේ ශරීරේ විඳා කියන්නේ ඔය වඩනවා. ඔව් එහෙමයි. ඔව් ඒක ඉතින් අපිට මෙනෙහි කරනකොට සමන්ත මේ ඇත්තටම ඉතින් මෙතන මම කියලා කෙනෙක් ඉන්නවද මෙතන සත්ත්ව පුද්ගල භාවය තමා තුලින්මයි මේ දහම කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා මේ බම්මන ශරීරය තුලින්මයි දහම දකින්න ඕනේ කියලා. ඉතින් මේ ශරීරය තුලමයි ලෝකේ. බාහිර ලෝකය කියන්නේ සුරත් පුතාගේ අම්මා අර බාහිර ලෝකය කියන්නේ සම්මුතියේ අපිම විසින් අපේ මෝඩකම අවිද්‍යාව අපේ තණ්හාව ඕව නිසා අපි සකස් අපේ වාසියට අපි හදාගත්තු ලෝකයක්. ඔය එහෙම ලෝකයන්නේ බාහිර තියෙන ගෙවල් දොරවල්ද දරුවෝද ඥාතිද නේද? එහෙම කියලා මේ අයිනේ යන්න. ඒ ලෝකය අපි තදින් අල්ලගෙන අපි දුක් විඳිනවා නේද? අර ලෝකෙට ආශ කරලා අපි අර ලෝකෙට ඇදීලා නේද? මේ ඇලිමක් නේ අපි තියෙන නේද? මම මගේ කියා ගන්න මගේ දරුවා මගේ ගෙවල් දොරවල් මගේ ඉඩකඩම් මගේ යාන වාහන නේද? එහෙම කියලා මේ මගේ කරගෙන තියෙන සම්මුති ලෝකේ මේ අපි මිනිසින්ම සකස් කරගත්තු මේ ධාතුන් ටිකක් නේ අපිට දැහැට පේන රූප කොහොම ධාතුනේ නේද අම්ම? ධාතු එහෙමයි. කලට ශබ්දය ධාතු හරහා තමයි සතර මහා ධාතුව කරහා තමයි ඒකත් වෙන්නේ නේද? දාසයට දැනුණත් වෙන්නේ සතර මහා ධාතුන් හරහා. ඔය හැම දෙයක්ම මේ මොහොතේ ඇති වෙලා ෂණයේ ෂණය පාසාම හැම දෙයක්ම වෙනස් වෙනවනේ නේද? දැන් අපිට හිතන සිතිවිල්ල බව මේ හිතන සිතිවිල්ල නෙවෙයිනේ ඊළඟ මොහොතේනේ. ඊළඟ සිතිවිල්ල නේද? වෙනස් වෙනවනේ. නේද? ඉතින් මේ වෙනස් වෙන ලෝකයක් මම මගේ කියලා අල්ලගෙන ඉන්න එකෙන් අල්ලගෙන අපි දුකක් නෙවිඳින්. එහෙමයි. එහෙමයි. දුකක් නෙවෙයි. දැන් මට ඕන විදියට අම්මා දැන් අම්මගේ දරුවා අම්මට ඕන විදියට අපි සුරත් පුතා කියමු. සුරත් පුතා අම්මට ඕන විදියට අම්මගේ ළඟ තියාගන්න පුළුවද? බෑනේ. බෑ. නේද? අම්මා කැමති අම්මගේ ළඟම ඉන්නවනන්නේ නේද? ඉතින් බලන්න මට මගේ කියලා මං දරුවා කියලා අල්ල ගන්න කෙනා මට මගේ වසඟේ පවත්ව ගන්න බෑ. එතකොට අපි දරුවා කියලා අල්ල ගන්න කෙනා වසඟේ පවත්ව ගන්න බැරි නම් ඒක බලන්න මගේ ශරීරය දැන් අම්මා කැමති නම් තරුණ කාලේ අම්මා කැමතිනේ ආපහු තරුණ කාලෙට යන්න. නේද? එතකොට අම්මට මම මගේ කියලා මෙතන ඉන්නවා නම් මම කියලා කෙනෙක් ඉන්නවා නම් අම්මට හැමදාම අර තරුණ කාලේ තියාගන්න පුළුවන්. එහෙමයි නේද? මට ඕන විදියට මගේ වසඟේ පවත්වා ගන්න පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? එතකොට මේ වෙනස් වෙන ධර්ම නේද? එහෙමයි නෑනිය. එතකොට මේ වෙනස් වෙන ධර්මතාවයක අපිට පුළුවන් හැම මොහොතකම වෙනස් වීම වලට වෙනස් වෙනකොට කොහොමද අපි වසඟේ පවත්වන්නේ? એટલે මගේ කයවත් දැන් මම ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද? බැහැ. වයසට යන්නේ කරන්න පුළුවන්ද? බැහැ නේ නේද? බැහැ. එතකොට මට මගේ කයවත් මගේ වසඟේ පවත්වන්න බැරි නම් මේක හැම තිස්සෙම වෙනස් වීමකට භාජනය වෙනවා නම් එතකොට කොහොමද මගේ කියලා මගේ දරුවා මං ඉන්න මං මට ඕන විදියට ඉන්නවද? අනිත් අය මට ඕන විදියට මගේ වසඟේ පවත්ව ගන්න පුළුවන්ද? බැහැනේ. මහත් මහත් ස්වාමී. කොට අපි මොකද අපි දුක් වෙනවා අනේ මගේ පුතා මට ඕන විදියට මං ගැන දේ අහන්නේ නැහැ නේද? එතකොට මගේ මහත්තයා මං කියන දේ අහන්නේ නැහැ. ඒ වගේම මගේ ඥාති මම කියන දේ එහෙම වෙලා අපි දුක් විඳිනවා නේද? මගේ කරගන්න ඒ අය වෙනස් නොවී තියාගන්න නේද? අපි අපි බඩුවක් ගෙනාවා අලුත් නේද? අපි බඩුවක් මුට්ටුවක් ගෙනාවත් ඒක අලුත් පිටම තියෙනවද? අපි අලුතෙන් ඇඳුමක් ගෙනාවා කියන්න. එතකොට ඒ ඇඳුම අලුත් පිටම ඒ විදිහටම
අපි අලුතෙන් ගන්නව අරක ලස්සන දැකලා අලුත් පිට නේද අපිට ටික දවසක් යනකොට අර කොහේ දුවට පස්සේ අපි ටික දවසක් යනම අර අපිට අර අලුතෙන් ගත්ත ඒ සතුට එහෙමම තියෙනවද නෑනේ ඒක විනාශ වෙලා නේද නෑ නෑ ඊටම අපිට ඕන විදියට අර තියා ගන්න බෑනේ අම්මා නේ තියා ගන්න බෑ මේ මෑණියන් වහන්ස මට මේ හරිම මම කවදාවත් තිල් අරගත්ත කෙනෙක් නෙවෙයි මට ගොඩාක් ආසාවක් තියෙනවා තිල් ගන්න. ඉතින් මේ ඒකට මම ඇඳුම් පවා ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් මේ මට ගොඩක් ආසයි ඉස්සෙල්ලාම පන්සලක තිල් අරගන්න කියලා. මෑණියන් වහන්ස එහෙම ඉල්ලර ගන්න අද්දී අපි දාන ගෙදරින් අරන් යන්න පුළුවන් ද අපට එහෙම නැත්නම් කවුරු හරි ලවාගෙන ගන්න ඒ විදියටද අපි පිළිපදින්න ඕන මෑණියන් වහන්සේ මීටින් එකෙන් දෙප්ලා තියෙනවා පොඩ්ඩක් ඉන්නම් මෑණියන් වහන්සේ කොහෙට හරි මේ ගියාද? නෑ. ඕ. ඉන්නම් පොඩ්ඩක්. මෑණියන් වහන්සේ මේ මීටින් එකේ නැහැ මේ මොකක් හරි වෙලා ඩිස්කනෙක්ට් වුණාද දන්නේ කමන්නේ මේ අපි බලාගෙන ඉමු සම්බන්ධ වෙනකන් මේ සමහරට සම්බන්ධ වෙයි සමහරට ෆෝන් එකේ හදිසියෙන් බැටරි බැස්සක් දන්නේ දැන් මෙච්චර වෙලා අර අපි අනිත් දහම් සාකච්ඡාවේ කියන්නේ එහෙනම් මුද කියන්නම් කියන්නේ දැන් මේ මොකද්ද මට මේ එන්නේත් නැහැ එන්නේ නැහැ ඉතින් ගොඩක් වටිනා කරුණු කිව්වා මෑණියන් වහන්සේ ඇත්තටම හරිම මේ හරිම හොඳයි තව තව ඉතින් ඒ විදියට දැනගන්න හාමුදුරුවන්ලා කියන දේවල්ම තමයි ඉතින් මේ දැන් අර මෙතන මූලිකම දේ අපි දැන් අපි අම්මා දැන් යම් මට්ටමකට දහම් කරුණු ටික දන්නවා. ඔව්. ඊළඟට දැන් මේ දැනගත්ත දේ දැන් දහම අහලත් තියෙනවනේ හැයින කාලයක් රේඩියෝ එකේ යන විදියට. දැන් කරන්න තියෙන්නේ මේ ටික ටිකට එකතු කරලා යම් විදියකට සම්මර්ෂණය කරගෙන මේක දැන් අපි මේක අහපු දෙයක්නේ තියෙන්නේ දැන්. ඒ කියන්නේ සුතමය ඥානයක් දැන් තියෙන. අහපු දෙයක් දැන් අහපු දේ අපි ඊට පස්සේ නිතරම හිතින් මෙනෙහි කරනවා. ඒකට කියනවා අක නිවැරදිව සිහියෙන් මෙනෙහි කරනවා කියන කාරණේ. කියන්නේ යෝනිසෝ මනසිකාර කරනවා. දැන් මේ යෝනිසෝ මනසිකාර කරන එක ඊට පස්සේ අපි යම් විදියකට මේක තේරුම් ගන්න තැනකට අවබෝධයකට ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ චින්තාමය මනසිකාරයක් භාවනා මනසිකාරයකට ගන්න ඕනේ. අන්න ඒකට මොකද කරන්න ඕනේ අපි ටික ටික ඊළඟට යොමු වෙන්න ඕනේ භාවනා පැත්තට. එතකොට මේ භාවනාව කියන්නේ ඇත්තටම මේ බෞද්ධ භාවනාවේ දීලා තියෙන්නේ සතර සතිපට්ඨානේ වඩන්න කියලා. ඒක ගිහි පැවිදි දෙගොල්ලන්ටම බුදුරජාණන් වහන්සේ පවරපු කාරණයක්. එතෙන්දී අපිට මේ සතර සතිපට්ඨානේදී මේ භාවනාව අපිට එතන පුළුවන් අපි භාවනා ඉරියව්වකින් ඒක ටික පුරුදු වෙනකම් මුලින් අපි ඒකේ මුල් කොටස් පුරුදු වෙනකන් භාවනා ඉරියව්වෙන් ඉන්න පුළුවන්. නමුත් ඊට පස්සේ භාවනා ඉරියව්ව නැගිටලා අපි එදිනෙදා අපේ ගෙදර වැඩපල කරනකොට ඊට පස්සේ ඒ සිහියම නුවණම එහෙම්ම පවත්වාගෙන මේ අපිට යන්න පුළුවන්. අපි මේක පුරුදු කරන්න ගත්තොත් අපේ දවසේ එදිනෙදා ජීවිතේදී අපිට ජීවිතේ සිද්ධිවලට සිහියෙන් ඉන්නවයි කියන එකයි නුවණ පාවිච්චි කරනවයි කියන එකයි ඒ දෙකම එකට සිද්ධ වෙනවා.
මෙන්න මේ සිහියයි නුවණයි දෙකම එකට යන්න ගත්තට පස්සේ ඒක ජීවිතේ අපිට කලින් එහෙම එකක් අපිට තිබ්බේ නැහනේ ජීවිතේ. සිහියයි නුවණයි පාවිච්චි කරන එක දැන් ඒක ජීවිතේ ඇති කරගත්තට පස්සේ ඒක හිමින් හිමින් අපි අපිව ගෙනියනවා මොකද්ද අලුත් දෙයකට අලුත් අවබෝධයකට. කියන මෙතෙක් අපිට නොතිවිච්ච නුවණ අන්‍ය ඥානයක් අන්නේ ඒ දිහාවට තමයි යොමු කරන්නේ. දැන් මේ සරලව බොහොම මතු පිටින් මේක කාරණේ කිව්වේ. මොකද දැන් අපි මමත් අනිත් දැන් මම gedara pasubima nisa මට දැන් අනිත් ආගම් ගැන පස්සේ මම වෙනමත් එව්වා අනිත් ආගම් ගැනත් අපි මේ බෞද්ධ දර්ශනය හරහා අපි කොයි ආගමකට කියත් එතනදී අපි හැම වෙලාවෙම දකින්නේ මේ ලෝකය තියෙනවයි කියන තැනක ලෝකය තියෙනවයි කියන තැනක ඒ වගේම මේ ලෝකයේ අපි මේ මරණයටපත් වෙලා නැත්නම් අපේ මේ පැවැත්ම නැති වුණාට පස්සේ එක්කෝ සමහර ආගමික දර්ශනවල කියනවා කියන්නේ අපේ පැවැත්ම මෙතනින්ම ඉවරයි. ආයි නැහැ. ඒ කියන්නේ අර දැන් භෞතික විද්‍යාත්මක පැත්තකින් නැත්නම් ඔය ඒ වගේ දෙයක පදනම් වෙලා ඔය දැන් මාක්ස්වාදී වගේ දර්ශනය විශ්වාස කරන අය ඒ වගේ අය මේ උච්ඡේදවාදී කියන එක කාරණේ අහලා ඇතිනේ. අන්න ඒ වගේ තැනකින් ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ මේ විශ්වාස කරන්නේ ඒගොල්ල මෙතනින් පස්සේ පැවැත්මක් නැහැ කියලා. එතනින් ඉවරයි කියලා මේ කතන්දරේ. ඒ වගේම තව පිරිසක් ඒක පිළිගන්නේ නැතුව විඥානවාදී කියන තැනකින් ඒ කියන්නේ අපි දැන් ඇති වෙලා තියෙනවනේ. ඒ ඇති වෙලා තියෙන අනන්‍යතාවයක් තියෙනවනේ. ඒ කියන්නේ අම්මා කියලා අම්මට අම්මා ඉන්නවා. මට මම ඉන්නවා. ඒ විදිහට ඒ ඉන්න තම තමන්ගේ ඉඳීම ඒක දිගටම තියෙනවයි කියලා. ඒ කියන්නේ මේ මරණයෙන් පස්සෙත් යම් විදිහකට මේ හිටපු මමම ඉන්න ඕනේ වෙන විදිහකින් හරි කොහොම හරි. අන්න එහෙම හිතන ස්වභාවයක් තියෙනවා ලෝකේ. ඒකට කියනවා සාස්වතවාදී තැනකින් ලෝකේ දකින්නයි කියලා. එතකොට ඒගොල්ලන්ට දිගින් දිගටම සත්වයක් ඉන්නවා. මේ සංසාරේ ගමන් කරන සත්වයක් ඉන්නවා. දැන් බෞද්ධ දර්ශනය අර උච්ඡේදවාදය පිළිගන්නේ නැහැ. මේක පිළිගන්නේ නැහැ. සත්වාදී බෞද්ධ දර්ශනයෙන් පෙන්නන්නේ මේ පටිච්ච සමුප්පාදය කියන එක තමයි විශ්ව යථාර්ථයේ විදිහට පටිච්ච සමුප්පාදය තමයි හරියටම හේතු වලින් හටගත්ත ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මොහොතේ ඉන්න සත්වයෙකුගේ ඒ සත්වයාගේ අනන්‍යතාවය කියලා අපිට ගන්න පුළුවන්. දැන් මේ සත්වයා යම් විදිහකට මේ එතන පනවනවනේ පංචස්කන්ධයක් කියලා. දැන් මේ වචන මම මෙහෙම කතා කරන්නේ යම් දුරකට අම්මා දැන් දහම අහලා මේ කාරණා දන්න නිසා. එතකොට දැන් ඒ පංචස්කන්ධය කියලා ඒ ගත්ත පැනවීම තුළ ඒ සත්‍යයට ඒ අනන්‍යතාවයෙන් දැන් ඒ සත්‍යයේ පංචස්කන්ධය බිඳිලා ගියයින් පස්සේ ඒ තවත් අනන්‍යතාවයකින් මේ සත්‍යය නෙමෙයි වෙන සත්‍යයකුත් නෙමෙයි ඒ ස්කන්ධ පරම්පරාවේ තිබිච්ච හේතු නිසා තව විදිහකට ඇති වෙනවා. හැබැයි අපිට කියන්න බෑ කොයිම වෙලාවකවත් මේ එයායි කියලා කියන්නත් බෑ. ඒ වගේම මේ එයා නෙවෙයි වෙන කෙනෙක් කියලාත් ගන්න බෑ. හරීම සියුම් මේ තැන. මෙන්න මෙතන අවබෝධ කරගත්තොත් අපිට තේරෙනවා මේ සංසාරේ එක දිගට යන එහෙම සත්තු නෑ. ඒ වගේම මෙතන සත්වෙක් කියලා ඇත්තෙත් නෑ දෙයක්. මෙතන තියෙන ස්කන්ධවල හට ගැනීමක් ක්‍රියාකිරීමක් අපි තුල තමයි අර සත්වයා පුද්ගලයා විදියට දකින සංඥාවක් තියෙන්නේ. අපි ලෝකයේ තියෙන අජීවී ලෝකයේ යම් කිසි විදියකට ජීවයක් තියෙද්දී ඒ ජීවය දැන් අපි කියනවනේ සචේතනික කියලා. අන්නේ සචේතනික ස්වභාවයේ පැත්තෙන් අපි හදාගන්නවා සත්වේ පුද්ගලයෙක් කියන එක. අන්නේ ඒක ඒ දැකීම වැරදි. එහෙම දෙයක් නෑ කියන එක හරියට දැකගන්න එක තමයි පළවෙනිම අභියෝගය අපිට බෞද්ධ දර්ශනය ජයග්‍රහණය කරගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ඇහෙන් දැක ගන්න අපිම දැක ගන්න ඕන පළවෙනි පියවර තමයි ඔන්න ඔතන තේරුම් ගන්න එක. ඉතින් මම හිතනවා අම්මා දැනට අහපු කාරණාත් එක්ක අම්මට ඔතන ඔය කියන තැන තේරුම් ගන්න ඕනේ කියන එක දැන් වැටේනවායි කියන කාරණේ. දැන් මේනින් වහන්සේ ආයි සම්බන්ධ වෙලා ඉන්නවා මේ මං එතකොට ඒ කාරණේ දැන් මං අර අපිට දැන් වෙන ආගමක කවමදාවත් ඔය දේ අහන්න ලැබෙන්නේ නැහැ. දැන් අපි දන්නෝනේ ලෝකයේ දේවවාදී පදනමකින් දැන් අපමහිතිය ක්‍රිස්තියානි ආගමේ. එතකොට ඒක දේවවාදී පදනමකින් විකාශනය වෙච්ච ආගමක්. එතන ලොකුම දේ හැටියට දක්වන්නේ අපේ ජීවිතෙන් පස්සේ ස්වර්ගීක ජීවිතයකට යන්න. ඉතින් ඒකයි ඊළඟට ඒකම ගත්තොත් බෞද්ධ දර්ශනයේ
අදියර තුනකින් එකක් තමයි මේ ලෝකෙ විතරක් විශ්වාස කරන අයට මේ ලෝකෙ තර්කානුකූලව හිතලා උපදෙස් දෙනවා එයා පරලොවක් පිළිගන්නේ නැත්තම් මේ ලෝකෙ පැහැදිලිව පේනවනේ හොඳ දේ කළොත් මිනිස්සුන්ගෙන් හොඳ නම ලැබෙනවා නරක දේ කළොත් නරක නම ලැබෙනවා පිරිහෙනවා ඉතින් ඒ කාරණේ පැහැදිලිව මේ ලෝකෙත් පේන දෙයන්නේ ඒ නිසා පරලොව පිළිගන්නේ නැත්තම් අඩු ගානේ ඒ ඇහැට පේන ditta ධම්ම කර්මය ඒකවත් විශ්වාස කරලා මේ ලෝකෙ හරියට ජීවත් වෙන්න කියලා තර්කානුකූලව කියනවා බුදුදහම සම්ප්‍රායන කියලා කියනවා පරලොව පිළිගන්න අය. අන්නේ පිළිගන්න අයට බුදුදහම කියනවා ඒ පරලොවක් විශ්වාස කරනවා නම් ඒ ඒ ඒ අනුව මේ ලෝකෙ හොඳ නරක කරලා හොඳ කියන දේ වෙන් කරලා ඒක කරලා පරලොව ජය ගන්න කියලා. ඒ අයට එහෙම උපදෙස් දෙනවා. එතකොට මේ දෙගොල්ලොම නුවණ අඩු අය. නුවණ වැඩිම කෙනාට තමයි තේරෙන්නේ මේ සංසාර ගමනේ අනේක තේරුමන්නේ පින් කරලා පව්ක පින් කරලා අපාගත පව්ක කරලා අපාගත වෙන එක පින් කරලා සුගතියක ගිහිල්ලත් අන්තිමට මේකේ කෙලවරක් නෑ ඒ නිසා පිනෙනුත් වෙන් වෙලා පවෙනුත් වෙන් වෙලා හැබැයි පිනෙන් වෙන් වෙනවයි කියන්නේ මේ සත්‍ය අවබෝධය කරන්න යන පැත්තත් පිනෙන්ම ගිහිල්ලා ඕනේ කරන්න පවෙන් කරන්න පුළුවන් කමක් නෑ පින දිගේ ගිහිල්ලා ඒක කරන්න ඕනේ කියන්නේ කුසල් හැදෙන පැත්තට යන්න ඕනේ කියන්නේ පින යොදා ගන්න ඕනේ සමන්ට ඒ සුගතිය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන තැනකට ගෙනියන්න. අන්නේ එහෙම තැනකින් ඒ විදිහට දකින්න එක ඒකට තමයි කියන්නේ අර මේ පරමාර්ථ විදිහටම මේ ජීවිතේ පරමාර්ථය අවබෝධ කරගන්න යනවායි කියලා. අන්නේ එතනින් තමයි බෞද්ධ දර්ශනේ නියම තේරුම ප්‍රඥාවන්තයන්ට විවෘත වෙන තැන නිර්වාණ අවබෝධයට විවෘත වෙන තැන. ඉතින් දැන් අම්මා කලින් හිතපු ආගමික දර්ශනවල අර කලින් ඇදහිලි ක්‍රම දැන් අම්මට යම් අත්දැකීමක් තියෙනවා මේ මාක්ස්වාදී ඒවත් ඇසුරු කරලා තියෙනවා නේ ඒක ඒ කියන්නේ ඒක කාලයක් ඒ වගේ පසුබිමක් ජීවිතේ තිබුණා. එතකොට එතනිනුත් ඒ ජීවිතේ දැක්කා. දැන් ඊට පස්සේ අර සම්ප්‍රායන පැත්තෙන් ඒ පසුබිමකුත් ජීවිතේ තිබුණා. ඒකත් දැක්කා. දැන් ඇවිල්ලා තියෙනවා මේ දෙකම බැහැර කරලා පරමාර්ථ කියන තැනට. අන්න එතන ඉදිරියට ගිහින්නම් මේතන අවබෝධ කරගන්න මම හිතන්නේ එතන දැන් ඒකට කිසිසේත්ම අපිට මේ බාධාවක් කරගන්න ඕනේ නැහැ වයසවත් ඒ කිසි දෙයක් ඒක ඒ විදිහට දිගටම යන්න පුළුවන්. ඉතින් මම මෑණියන් වහන්සේටත් ආරාධනා කරනවා මොන හරි අන්නේ ඒ ගැන යම් කරුණු දැක්වීමක් කරන්න කියලා. මම හිතන්නේ ඔබතුමියට දැන් අම්මාගේ ඒ මට්ටම ටිකක් පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙමයි පුතා මගේ එක සැරේට බැටරි ලෝ වුණා ඒකයි මම චාර්ජ් එක මම ඒ ටිකේ අම්මට අර කියපු විස්තරය කළා මේ එහෙමයි ඔබ වහන්සේ අහන් ඉන්න ඇතිනේ ඔව් එහෙමයි ඉතින් මේ දැන් ඒ ටික ඇත්තටම හරි ඒ විදිහමයි ඉතින් අපි මේ අවබෝධය ලබා ගන්න ඕනේ ඒ කියන්නේ අපතුලින්ම තමාතුලින්ම මේ දැක දැක යන ගමනක් එතකොට අර මාර්ගය තමයි පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඉතින් මම දැන් අම්මා ඉන්න අම්මට හොඳ අවබෝධයක් තියෙනවනේ ඒක නිසා මේ අම්මට මොනවා හරි දැන් ඔතෙන්දි මොනවා හරි ගැටලුවක් මොනවා හරි තියෙනවා නම් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අහන්න කියන්නේ අහන්න පුළුවන් සුරත් පුතාගේ අම්මට මොනවා හරි ඔය තමා තුලින් දකින දර්ශනය ඒක ගැන මොනවා හරි මෑණියන් වහන්සේ දැන් අපි මේ කියන්නේ පෙර කරපු කර්මඵල අනුව තමයි මේ ජීවිතේදී අපිට යම් යම් දේවල් ඒවා අපේ පස්සේ හැමයිල්ලා ඒවා ඵල දෙනවා නේද මෑණියන් වහන්සේ ඔව් එහෙමයි මේ එතකොට දැන් එහෙම බලනකොට නම් මේ මම පෙරාත්මවල තින් කරලක් තියෙනවයි කියලා මට හිතෙනවා මොකද අද ලෝකෙ දිහා බලපුවම ගොඩක් අයට බොහොම කරදර මේ ජීවිතේ තියෙනවන් ඉන්න තැන් නෑ හරියට කන්නා දින්න නෑ ඒ විදිය තියෙනවා හිතේ කහනයක් නෑ
මේ ධර්මය ගැන අවබෝධයක් කරගන්න විදියකුත් නැහැ. ඒවට ඒවට ඇරෙන්න විදියකුත් නැහැ. එහෙම අය අද ඕනතරම් ඉන්නවනේ. නමුත් මට මම හිතනවා මට ඒ හැම දෙයක්ම ලැබිලා තියෙනවා. ඉතින් මේ මේ ඒක නිසා මේ අපි මේ ජීවිතේදී යහපත් දේවල් කරොත් අපිට ඊළඟ ජීවිතේදී ඒවා අපිට ඒ විදියට ඵල දෙනවයි කියලා. ඉතින් මේ නමුත් කොහොම හරි මේ ජීවිතෙන්ම අවසානයක් කරන්න ඒ අඩුගානේ සෝතාපන්න තත්වයටවත් පත් වෙන්න ඉතින් ඒක ගැන ඔබතුමිය මේ කියන්නේ කියන්නේ සඳහන් කරන්නේ මොකද්ද අපිට අපි කරන නයි දැන් අපිට අපි සත්ත්ව පුද්ගල භාවයෙන් හිතලා තමයි අපි සසරේ කරගත්තු පින් කුසල් ඊළඟ භවයේ අපේ සසරෙන් මොකද තණ්හා උපාදාන අවිද්‍යාව නිසා නේද ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය නොදැන නිසානේ ඒක නිසා තමයි මේ අවිද්‍යාව නිසා තමයි අපි මේ සසරේ යන්නේ බුදුරජාණන් වහන්සේලාගේ එතකොට අපිට මේ කර්මය ඒ වගේ අපිට ඔය එක එක්කෙනාට ලැබෙන්නේ අපිට කන්න නැතුව ඉන්න ඉඳින්න හිටින්න නැතුව ඒ ඉතින් අර ඒ වගේ දේවල් වෙන්නේ අර දාන පාරමිතාවේ අඩුවක් නිසා. ඒ කියන්නේ ඉතලා දන් දීපු පෙර ජීවිතවල දන් දීපු නැතිකම නිසායි අර මේ ජීවිතේ ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ඒ තත්ත්වෙට පත් වුණාම පමණක් අයට ධර්මය අවබෝධ කරගන්න ශක්තිය නැති වෙනවා. නමුත් ඒක තුලින් ප්‍රඥාවන්තයා ධර්මය අපේ මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් මේ කර්මය තමයි කර්මඵල ය අනුව තමයි අපිට මේ මනුෂ්‍ය භවය ලැබලා තියෙන්නේ. අපිට ඇති නැති භවය, අපිට දුක්ඛිත සැපවත් ජීවිතයක්, ඒ හැම දෙයක්ම දුක්ඛිත සැපවත් ජීවිතයක් ඒ හැම දෙයක්ම ලැබිලා තියෙන පෙර කර කුසල අකුසල කර්ම අනුව. ඉතින් ඔබට ඔබතුමියට ලැබිලා තියෙන බොහොම කුසල කර්මයක්. ඔබතුමියගේ මොකද්දෝ අර ආගම වෙනස් මියගේ පෙර අකුසල කර්මයක් ගෙව්වා. ඊට පස්සේ ඔබතුමියගේ පෙර කර කුසල කර්මයක් මතුණා, ප්‍රඥාවත් මතුණා. ඉතින් මේ ධර්මය අවබෝධ කරන්නේ ඒ වගේ පරිසරයක් හම්බ වුණා, ඒ වගේ පුහුණුවක් ලැබුණා. ඒක ඒක එතකොට අපිට මේ ජීවිතේදීම අපි අදිෂ්ඨානය කරන මේ ජීවිතයේ මේ සසර දුකෙන් මෙදෙන්න අඩුම ගාන සෝවාන් වෙන්න හරි අපි මේ සෝවාන් ඉලක්ක නෙවෙයි අපි නිවන ඉලක්ක කරන්න ඕනේ. මොකද සෝවාන්නේ අපිට ලැබෙන අත්දැක කරගෙන අපිට සෝවාන් වුණත් අපි මෙතන ගොඩ යන්න පුළුවන්. එතකොට අනිත්‍ය මේ කියන්නේ දුර්ලභ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය. අනිත් ඒක ගැන අපි ගොඩක් හිතලා අපි කොහොම හරි මේ අනිත් මේ අපි මේ බණ භාවනා පැත්තට පිටකෝ යොමු වෙලා අපි මේ ධර්මය අවබෝධ කරගලා කොහොම හරි අපිට අපේ තියෙන ඉතුරු කෙලස් ටික අපේ තියෙන ඔක්කොම කෙලස් ටික දැන් අපිට අර ඕලාරික වශයෙන් අපිට මේ අවබෝධයෙන් සුතමය ඥාණයෙන් අපිට ලැබෙන්නේ නේද? චින්තා ඥානේ ලැබෙන්නේ මේ අවබෝධය. එතකොට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අපි මේ භාවනා පැත්තට යොමු වෙන්න ඕනේ නේද? භාවනා කරන්න ඕනේ. ඉතින් ඒකට දැන් අම්ම කියන සමත භාවනාවක් වුණත් ඒක විදර්ශනාවට හරවගෙන අපි හැම තිස්සෙම අර පුතා කිව්වා වගේ සතිමත්ය. හැම කරන ක්‍රියාවක්ම අපි සිහියෙන් ඒ කරන ක්‍රියාවට සිත යොදමු යෝනිසෝ මනසිකාරයම තමයි කරන්න ඕනේ. අපි නිදාගන්නවද කනකොටද අපි බලන කෑම ටික අනනකොට හොඳට සිහිය වෙන්න සිහිපත් අපි සිහියෙන් කෑම කනවන කෑම ටික අනනකොට දැන් අපිට කටට දැම්මම පළවෙනකොට බලන්න අපිට ඒ දැනෙන ඒකත් වෙනස් වෙනවා නේ. ඒකත් වෙනස් වෙවි ගිලිනකොට තව රසයක්. ඒකත් වෙනස් වී යනවා. එතකොට ඇත්තට එතන ඒ
වගේ අපි ඒ වගේ සිහියෙන් සිහියෙන් මෙනෙහි කළ ඒ මොහොතේ හට අරකස් වෙලා හේතු නැති වෙනකොට ඇති වෙලා යන ධර්මතාවය තියෙන. දැන් අපි අඹ ඇටයක් උදාහරණයක් ගමුකෝ. අඹ ඇටයක් පැල කරාම අඹ ඇටෙන් කොස් ගහක් එන්නේ නැහැනේ අම්මනේ. එතකොට අඹ ඇටයක් පැල කරාම ඉන්නේ අඹ නේද? නමුත් අපේ මූලික හේතුව අඹ ඇටේ නේද? ඒ හේතුවට ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍ය වශයෙන් පොළව පස් වතුර පොර ඒවා තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒතකොට ඒ ප්‍රත්‍ය ධර්මයක් දැම්ම මේවා වුණාම අඹ ගහ හැදෙනවා නේද? අපි අඹ වතුර පොර දානකොට ඒ අඹ ගහ හැදිලා වුණා අපිට අඹ ඵල දාව එනවා. එතකොට හේතුව නිසා අන්න හේතුවෙන් අපිට ඵලයක් ලැබුණා නේද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ කිව්ව හේතුඵල ධමයක්නේ. එතකොට අපිට තමා තුලින්මයි මේක ගන්න ඕන. තමා තුලින් මේ හේතුව, ඒ කියන්නේ අපි දුක චතුරාර්ය සත්‍ය කියන්නේ දුක ඇති දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ග නේද? හේතු දැන් එහෙමයි. ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය නේද? එහෙමයි. කියන එක අපි දන්නවනම් දැන් අපිට මූලික එක කඩලා දාන්න නම් අපිට අපි හරිනම් දුකට හේතුවයි අපි නැති කරන්න ඕන නේද? දුක ඇතිවීම එහෙමයි. අම අපිට මේ ගමන් මාර්ගේ යන්න පුළුවන්. අපිට අපිට නිවන දකින්න පුළුවන් බැරි නැහැ. මොකද බුද්ධ දර්ශනය, බුද්ධ ධර්මයේ ජීවමානව තියෙන නිසා අපි ඒක හැමතිස්සෙම හැම මොහොතකම යෝනිසෝ මනසිකාරයෙන් අපි සිහියෙන් එහෙම ඉන්නේ. ඒතොර අපි අනිත් එක අර වාඩි වෙලා කරන අපට පහසු විදිහට වාඩි වෙලා කරන අම්ම දැන් කරන ආනාපාන සතියද මෛත්‍රී භාවනාවද දන්නේ නැහැ. ආනාපාන සතිය මෛත්‍රී භාවනාවයි ඒ දෙකම මම මේ කරන. හොඳයි. ඒක නිසා අම්ම ඒකෙන් දැන් විදර්ශනා පැත්තට යොමු වෙන. ඒ කියන්නේ හැම මොහොතක මේ අම්ම මේ ධාතු වශයෙන් ඉස්සල බලන්න මේ සතර මහා ධාතුන්ගෙන් තමයි මේක හැදිලා තියෙන්නේ කියන එක. හැම ඒ කියන්නේ අපි රූපයක් දැක්කත් දැන් තමන්ගේ පුතා කියලා දැක පුතත් හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන් නේද? එහෙමයි. අත්තට ඒ මගේ හිතේ මං හදාගත්තු සම්මුති ලෝකයන්නේ මගේ අවිද්‍යාව නිසා මං පුතා කියලා මේ නාම රූප ධර්ම දැන් එතන තියෙන නාම රූප ටිකන්නේ නේද? එහෙමයි. ඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක් තමයි එතන තියෙන්නේ. ඒ ස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන්නේ ඒ මොහොතේ හට අරන් නිරුද්ධ වෙන ධර්මතාවයක් නේ. එතකොට ওই ධර්මතාවය තමයි අර මම මගේ කරගෙන ඉන්නේ නේද? එතකොට අන්නේක දැක දැක මේ රූපයක් දැක්කොත් මේ ඔක්කොම ගේයක් දැක්ක කියමු අපි. මේ ගේත් මේ සතර මා ධාතු වෙන්නේ හැදිද? ඒ කියන්නේ ගල් වැලි නේද? බඩෝලෝ එකතු කරලා සකස් සංකත දෙයක් නේ, සකස් කරගත්තු දෙයක් නේද? එතනක් තියෙන්නේ ධාතු ගොඩක් නේ. අන්න එහෙම නිතර හිතන්න. දැන් ගේයක් දැක්කොත්, දැන් පුතුවක් දැක්කොත් මේකේ තියෙන මේ සතර මහා ධාතුනේ ලී ඇන නේද? ඒවා එකතු කරලා මේ සම්මුති ලෝකේ අප විසින්ම අපි සකස් කරගත්තු දෙයක්. පුතුව කියලා අපි ඒක අපි ඒක පුතුව කියලා අපි ඒකට අපි වචනයක් උදාගෙන නේද? එහෙම. ඒවා නිට්ටයයි කියලා අපි හිතාගෙන අන්නේ නිට්ට භවෙන් අපි දුරු වෙන්න ඕනේ. ඒක නිට්ට භවෙන් දුරු වෙන්න නම් අම්ම හැම තිස්සම මේ ධාතු හැටියට ඉස්සෙල්ල ප්‍රගුණ කරන්න මහන්සිග. මේ හැම දෙයක්ම තියෙන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච. එහෙම එහෙම කරගෙන යනකොට අම්මට මේ ගමන මම හිතනවා නවත්ත ගන්න පුළුවන්. එහෙත් පුතාලයි අම්මට බැරි වෙන්නේ නැහැ. එහෙම එහෙම යනකොට තමයි අපිට මේ ඇතිවීම නැතිවීම මේ ලෝකේ හට අරන් නිරුද්ධ වෙනවා කියන එක. ඒ වාගේ එහෙම එහෙම අපි දැක යනකොට අපිට මේ ගමන යන්න පුළුවන්. දැන් අපට හොඳ මං හිතනවා සුරත් පුතාගේ අම්මට හොඳ අවබෝධයක් තියෙනවනේ නේද? දැන් මේ අනිත්‍ය ලක්ෂණය ගැන. එතකොට අපි බාහිර තියෙන දේ අනිත්‍ය නෙමෙයි අම්ම බලන්නේ. හොඳේ
ඒ කියන්නේ අපි පුතුවක් වැඩුණම ඒකේ අනිත්‍යතාවය නෙමෙයි. මේ මේ සැලයක් පාසා අපිට ඇහැට පේන රූපය මේ අපතුලි මේ ඒ දකින්න ඒ කියන්නේ ඇහැයි චක්කු ප්‍රසාදයට ඇතිවෙන ඒ වර්ණ සටහන ඒක ඒ මොහොතේම අට අරන් ඒ මොහොතේම නිරුද්ධ වෙන එකක් ඒ කියන්නේ චක්කු විඥානේනේ හටගන්නේ නේද? හටාරන් පුටුව දැක්කොත් පුටුව කියලා අපි ගන්නෙ එහෙමයි ඒ මොහොතේම හටාරන් ඒක ඒ මොහොතේම නිරුද්ධ වෙනවනේ අන්න එතනයි අපි දකින්න ඕනේ නැතුව බාහිර දෙයක් ඇදුනා ඒක අනිත් ඒක ඉතින් සම්මුති ලෝකයේ ඒක අනිත්‍යතාවය තමයි ඒක අනිත්‍යතාවය තමයි නමුත් ඒක නෙමෙයි බුදුහාමුදුරුව බලන්නේ කියන්නේ සමාතුලින්ම මේ තමා ඇසකරනාසය දිව ශරීරයයි ඇහැට පේන රූප ඇහැයි රූපයයි විඥානයයි නේද කනයි ශබ්දයයි විඥානයයි එහෙම සක ඒ මොහොතේ සකස් වෙන එකයි අපි දකින්න ඕනේ අනේ විඥානය හට නොගන්න විදියට අපි ඒක දකින්න තමයි අපි පුරුදු වෙන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ ඒක තේරෙන්නේ නැති නේද කොහොම පුරුදු කරයි යන්න පුළුවන් ඔබතුමියට බොහොම පිං ඇත්තටම මට හරි සතුටුයි මට මේ කල්යාණ මිතුරියක් විදියට මම බලකන ඔබතුමිය මට හරි සතුටුයි අද මම සතුටුයි ඇත්තටම මට හරි සතුටුව සතුටක් හිතුණා අන්‍යාගමික ඉඳලා මේ බෞද්ධ දර්ශනය අවබෝධ කරගෙන ආපු එක ගැන මම බොහොම සතුටුයි ඇත්තටම. ඒකම ඔබතුමියයි අවබෝධ මට්ටම ගැන මම බොහොම සතුටු වෙනවා. ඉතින් ඔය වගේ පුතෙක් ඉන්නකොට ඔය අවබෝධය ලබා ගන්න ආරෙමනේ එමයි මහණියනවාද? එයා මට ගොඩක් දේවල් කියලා දෙනවා. ඇත්තටම මේ අපි කතා කරද්දි මේ ඉඳලා අපි කතා කරනවා ලේලිත් ඒ වගේම හරිම හොඳයි මුණුපුරයි. ඉතින් අපි තුන්දෙනා දෙරරයන්ට කතා කරන එයා මට ගොඩාක්ම හුඟක්ම කියලා දෙන්නේ මෑණියන් වහන්සේ ධර්මය ගැනම තමයි. ඇත්තටම මට හරි සතුටුයි. ඉතින් මේක අහලා කොච්චර ඇහුවත් මට මදි කියලාමයි හිතෙන්නේ. මෑණියන් මට ඒ තරමට ආදරයි. බුදුරජාණන් වහන්සේ ගැන හිතද්දී මට ඇස් දෙකට කඳුළු එනවා. මට එක දෙයක් තියෙනවා මෑණියන් වහන්සේ මට තාම අන්තලකට ගිහිල්ලා මේ සිල් සමාදන් වෙන්න මට පුළුවන්කම ලැබුණේ නෑ. මට මරි ආසයි සිල් සමාදන් වෙන්න මෑණියන් වහන්සේ. මේ දැන් ගියපු වෙලටත් මට සිල් සමාදන් වෙන්න බැරි වුණා. ජාති ගෙදරක ගිහිපු නිසා දැන් මේ එන පොයට හරි මං කොහොම හරි සිල් ගන්නවා කියලා ඉතාලෙන මං ඇඳුම් ඉතං තීරමල ඇති කරගෙන ඉන්නේ. ඉතින් මෙහෙම කරන්න පන්සලකට යන්න බැරුන් මේ කොයි හන්ද මේ කාලෙත් එක්ක ටිකක් හොඳ නෑනේ වයසත් එක්ක අපි චුට්ටක් ඒවත් කල්පනා කරලා ගෙදර ඉඳන් ගෙදර සිල් සමාදන් වෙන්න. ඔහේ සිල් සමාදන් වුණත් දැන් අපිට බණ අහනවා ඔය ධර්ම දේශනා අහන්න ධර්ම පොතපත කියව ගන්න ටීවී එකේ එහෙම යනවනේ පැය 24ෙම නේද? ඕ දැන් ඔය පුතා හැම ධර්ම සාකච්ඡා ඒවා මේවා රෙකෝඩ් කරපු ඇතිනේ නේද අම්මා ළඟ ඉතින් අහලාට ඒ ප්‍රතිපත්ති ධර්මානුකූල ප්‍රතිපත්තිය ගෙනියන්න ඒ 12න් ඉස්සෙල්ලා මේ 8 සමාදන් වෙලා 12න් ඉස්සෙල්ලා එදා ඒ රැට අම්මා ඉතින් ඉන්නවනම් හොඳයි ඉතින් ඉන්න පුළුවන් නම් ඒක රැට වළඳලා ඉතින් ඒ 12න් දානේ වළඳන්න නැතුව නේද කබලින් කාර ආහාර ගන්න ඉලම්පස වගේ දේවල් ගත්තම හරියමයි මම. ඔව් එහෙම ගෙදරදී කරන්නේ කන හිතලා සතුටු වෙන. පන්සලටම ගිය යන්න බැරි වුණා මට සිල් ගන්න බැරි වුණා කියලා කවදාවත් පසුතැවෙන්න එපා. වංග අවස්ථාවක පන්සලට ගිහින් සිල් සමාදන් වෙන්න. මේ අවස්ථාවේ මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක පරිස්සම් වෙන එක හොඳයි වයසත් එක්ක නේද? ඒක නිසා අපි ටිකක් gedarin ඉඳන් ඒ කොහොම ගියත් අපි සිල් සමාදන් වෙන එක නේ නේද? නේද? එහෙම gedarin ඉන්න දානි ප්‍රාණ පිළියෙල කරලා දෙන්නේ. එතකොට මේ සුරත්ලා යම් පුතාලා යම්ම මේ ගෙදර සිල් සමාදන් වෙන. එතකොට ඒකම තමයි ඉතින්. නේද? ඕ. ඉතින් ඒ සිල් සමාදන් වෙච්ච දවසට මේ ඕනම් මට කතා කරන්න. ඉතින් මම ධර්ම සාකච්ඡාවකුත් කරත හැකි.
ඉතින් මේ සුරත් පිටාට කියන්න ඕන මේ ඉරිදායි කෙන සුරාදායි අර මට අම්මත් එක්ක කතා කරන්න පුළුවන් දවසක් යොදා ගන්න කියලා. ඉරිදායි සඳුදායි අර පුතා. සවුන්දේ වැඩසටහන් දෙකට වෙන හන්ද. ඔබතුමිය ඒවට සහභාගි වෙනවනේ නේද? එහෙමයි. ඒ දවස් දෙක අර අනිත් දවස්වල මේ ධර්ම සාකච්ඡාව තියා ගන්නව නම් හොඳයි කියලා හිතෙනවා. ඔව් එහෙමයි. ඔබතුමියට පොහොන් දීගින්. බහුලයි. හොඳයි නෑනියන් අර කොවිඩ් තිබිච්ච නිසා ඒ පහුගිය කාලෙම දැන් අම්මා අපි ඇත්තටම 2019 අන්තිම ඉඳලා කොවිඩ් වසංගතයට මුහුණ දීලානේ ඉන්නේ. ඒතකොට 2020 21 එහෙම ගෙවිලා ගියා. ඇත්තටම ඒ කාලේ ඉතින් අපිට ගෙදරින් එළියට බැහැලා ලංකාවේ තත්ත්වයන් වේ කරන්න පුළුවන් කමක් තිබුණ නෑනේ කිය ඒක නිසා තමයි වැළැක්ුණේ. මේ ඉතින් අපි ඉදිරියේදී දැන් ටික ටික තත්ත්වය හොඳ අතට හැරිගෙන එනවයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ඉදිරියේදී මේ ඒකට පාසුකම් සලස්සලා මේ ඒ විදිහට අපි කටයුතු කරමු මේ ඒ සම්බන්ධයෙන්. හැබැයි ඉතින් ඇත්තටම මේ වෙන්න ඕන දේ ඇත්තටම අපිට සීල් දානය කියන එක සීලය කියන එක ඉතාම හොඳ කුසල්. නමුත් ඒ වගේම භාවනාව පැත්තත් දිගටම කරගෙන යන එක තමයි වඩා වටිනම දේ. ඉතින් දාන සීල භාවනා ඊළඟට සීල සමාධි ප්‍රඥා ඒ ඒ ටික කරගන්නවා නම් ඒ එච්චර තමයි මේ ඒක තමයි හොඳ. අර මේ දැන් මෑණියන් වහන්සේ විස්තර කරපු කාරණේ මම තව පොඩ්ඩක් එතන කැමති මගේ අදහසත් කියන්න. මට පැහැදිලි මානසිකාර වෙච්ච විදිය එතෙන්දි දැන් අර ඔබ වහන්සේ මතක් කරේ බාහිර ලෝකයේ තියෙන ධර්මතා ඔක්කොම අපි අරමුණු කරලා අපි තුලින් අපි මේ බාහිර ලෝකයේ දැක ගන්න ස්වභාවයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දකින්න කියන එක නේද ඔබ වහන්සේ? ඔව් එහෙමයි එහෙමයි. තමාගේ දැන් ඒ කියන්නේ එහෙමයි. දැන් මම එහෙමයි මෑණියන් වහන්සේ. එතකොට මම දැක්කේ බාහිර ලෝකයේ තියෙන සතර මහා ධාතු වලින්නේ මූලිකව අපි හටගත්තේ. අපි අභිධර්මයේදී ඕක රූප 28ක් කියලා ගැඹුරට යනවා. නමුත් මූලික වශයෙන් බාහිර ලෝකයේ අපි ගන්න පුළුවන් සතර මහා ධාතුෙන් ඇදලා තියෙන්නේ කියලා. ඒතකොට හැම තැනම තියෙන්නේ මේ සතර මහා ධාතුව. එහෙනම් කොහොමද මෙච්චර විවිධත්වයක් ඇති වුණේ කියලා බැලුවත් මට මේක පේන්නේ මෙන්න මේ විදිහට මූදක රැළ ගහනවනේ. දැන් මූද හැදිලා තියෙන්නේ ජලය කියන තනිකර එකම ධර්මතාවයකින්නේ. නමුත් අපි මේ මූදේ අපිට මේ විවිධාකාර විදිහට රැළි ඉස්මතු වෙලා පේනවා. එතකොට අපිට රැල්ලෙන් රැල්ල වෙන් කළා අපි ගන්නවා මෙතන රැළි තියෙනවායි කියලා. අන්න ඒ වගේ මටත් තේින්නේ මේ ලෝකේ අපි අජීවී ලෝකයේ සජීවී ලෝකයේ සජීවී ලෝකය කියලා කියන්නේ ගහකොළ එක්ක ඇතුළුව. එතකොට ඒකේ සචේතනික ලෝකයකුත් තියෙනවා. සතා සීපාව ඒ කියන්නේ මිනිස්සු ඉන්න එතෙන්දී ඒ සජීවී සචේතනික ලෝකයේ තියෙන ස්වභාවය දැක්කහම අපි ඒක ගන්නවා සත්ව පුද්ගල සංඥාවකින්. මේ හැම තැනම තියෙන්නේ අර එකම සතර මහා ධාතුවකින් හටගත්ත ස්වභාවය. ඒ දේවල් එක එක විදිහට සකස් වෙලා තියෙනවා. ඒ සකස් වීම අපි මොකද කරලා තියන්නේ? අපිට අපි අර අපි ඒක ප්‍රඥප්ති කියලා ගන්නවනේ. අපිට මනසට එන විදිහට අපි ඒවා මෙන්න මෙතන සතා මෙන්න මිනිහෙක් මෙන්න ගහක් මේ විදිහට අපි ඒවා කරලා ප්‍රපංච කරලා අරගෙන තියෙනවා. දැන් මේ ගත්ත කතන්දරේ දැන් මේ හැමතැනම දැන් මේ විදිහට සත්තු ඉන්නවා පුද්ගලයෝ ඉන්නවයි කියලා ගත්ත එකේ තියෙන මේ වැරද්ද තමයි අපි මේකේ ඇත්ත නොදකින එක. එතකොට දැන් අර ඇත්ත දැක ගන්න නම් දැන් අපි ඊළඟට බලන්න ඕනේ. දැන් අපි මේ බාහිර ලෝකේ ඒ ස්වභාවයත් එකයි ඒ එකම දෙයින් තමයි හැදිලා තිබුණේ. නමුත් එහෙම වුණයි කියලා බාහිර රූපය තියෙනවා. ඒක රූපය හටගෙන තියෙනවා. ඒ කියන්නේ රූපය හටගෙන පටිච්ච සමුප්පන්නව හට ගන්නවා කියලා බාහිර රූපය තියෙනවායි කියන එක බෞද්ධ දර්ශනයෙන් කියනවා. ඒ බාහිර රූපේට යම් යම් ගුණත් තියෙනවා. ඒ ගුණත් බලපානවා මෙතෙන්ට. දැන් අපි ගත්තොත් එහෙම දැන් අම්මා තාත්තට මොනවා හරි අම්මා තාත්තා සම්බන්ධයෙන් අපි ක්‍රියා කරන විදිහට අපිට සාමාන්‍ය කෙනෙකු
සම්බන්ධයට වඩා අම්මයි තාත්තයි කියන දෙන්නට අපි ක්‍රියා කරන විදියෙන් ඒ රැස් වෙන කර්මයේ ලොකු වෙනස්කම් තියෙනවානේ. ඒ කියන්නේ යම් කිසි ගුණයකුත් එතන තියෙනවා. ඒ ඔක්කොම හරි. නමුත් අපි ඒව අරගෙන අපි අර දැන් අපි ලෝකය හදාගනිද්දි අපි හදාගත්ත එක අපේ පැත්තෙන් අපි හදාගත්ත එකයි එළිය ඇත්තටම තියෙන එකයි ගත්තාම එළිය තියෙන රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ස්වභාවය. නමුත් අර අපි අපේ පැත්තෙන් අපි අරන් තියෙන කාරණේ තමයි අපි ඒක පිළිගන්නේ නැතුව අපි දිගටම තියෙන රූපයක් ගැන දිගටම තියෙන දෙයක් ගැන හිතනවා. ඒ කියන්නේ නිත්‍ය සුඛ ආත්ත කියන තැනකින්, ඒ කියන්නේ තමන්ගේ අන්නේ එහෙම එකකින් අපි හිතනවා. දැන් අපි හිතන එක වැරදිනේ. ඒ වැරදි නිසා දැන් ඒක කාලයක් යනකොට අපිට ඕන විදිහට නැහැයි කියන එක අපි කැමති නැහැ ඊට පස්සේ පිළිගන්න. ඊට පස්සේ අපි අන්න එතනින් අපිට දුක කියන එක අපි හදාගන්නවා. එහෙනම් මේ දුකත් කියන එක ඇත්තටම වෙලා තියෙන්නේ මේක අපි හදාගන්න තැනට අපි කරුණු ටික හදාගෙන. දැන් අපි ඔන්න ඔතන නුවණින් හොඳට විමසලා ඔතන ලියාගත්තොත් දැන් අපිට එකෙන් මිදෙන්න බෑ තාම. දැන් අපි ගත්තොත් අම්මා ගත්තත් මම ගත්තත් අපි ගිහියෝ. අපි මේක නුවණින් අපි සම්මර්ෂණය කරගත්තොත් අපිට නුවණින් මෙන්න මෙහෙම පඹගාලකනේ පැටලිලා ඉන්නේ කියන එක අන්නේ එතන තේරුම් ගන්න පුළුවන්. අන්නේ තේරුම් දැන් අපි තාම මේකෙන් එළියට ගිහිල්ලා නැහැ. ඒ එළියට නොගියට අපි ඒක තේරුම් ගත්ත එක අපිට ලොකු සහනයක්. මොකද අපි මේක දන්නවා. දැන් අපිට අර රළු මට්ටමින් අර ලෝකේ අනිත් මිනිස්සු මේක නොදැන පෘථග්ජනයෝ විදියට මේ ඒගොල්ලෝ ඒකත් එක්ක ඇලිලා ගැටිලා අතිශය දුකටපත් වෙනවා වගේ නෙමෙයි. අපි මේක දැන් දන්න නිසා අපිට අපේ තාම කෙලෙස් තියෙන නිසා අපිට තාම දුක දැනෙනවා, වේදනාව දැනෙනවා, අකමැත්ත ඇති වෙනවා, තරහ ඇති වෙනවා, ඒවා ඇති වෙනවා. නමුත් ඒ මොනවා වුණත් අපි මේක වෙන හැටි දන්නවා. අන්න ඒ නිසා අපිට එතන ලොකු මේ තියෙනවා ලොකු දැනසීමක්, ලොකු ශක්තියක්, ධර්ම ශක්තියක්. අන්න ඒක අපි බලනවා භාවනා මානසිකාරයෙන් අපි කරන්න ඕනේ. ඒක තව දියුණු කරගෙන යද්දී අපිට තව එතකොට අපිට තව තව අපේ දුක අඩු වෙන විදිහට වැඩපිළිවෙල හැදේවි. අන්න ඒක තමයි මෙතන ප්‍රායෝගික දේ. අර ටික ටික බිත්තරයක් බිඳගෙන අර පැටියා හෙමින් එළියට එන්න වගේ මේක මේ එකපාරට බෑ. ඒක හෙමින් කඩාගෙන හෙමින්ට එළියට එන්න ඕන එකක් තමයි මම දකින්නේ. ඉතින් අර මෙතන අර ඔබ වහන්සේ පෙන්වුවා වගේම මම දකින වැදගත්ම දේ තමයි මේක අපි හදාගත්ත එකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අපි හරියට දැක ගන්න ඕනේ කියන කාරණේ. ඒක මම හරියට ඔබ වහන්සේ කිව්වා කාරණේ මම හරියට එතන මම හරියට පොයින්ට් අවුට් කරනවා. හරිම වටින දෙයක් ඒ ඔබ වහන්සේ දැන් ඒ මතු කළ කාරණේ. එහෙමයි පුතා. දැන් ඇත්තටම මේ අපි මේ ඒ මොහොතේ මේ සකස් වෙමින් හටාරන් නිරුද්ධ වෙන තාවේ අපි දැන් කෙනෙක් දැක්කෝ දැන් අපි අම්මා කියලා ගත්තොතින් මේ අපිට අම්මා ඉන්නවා කියන හැඟීම නෑ හැමතිස්සම තියෙන්නේ. නමුත් අපි ඒ මොහොතේ අවිද්‍යාව හන්දානේ. දැන් පුතා කියපු සම්පූර්ණ කාරණාව හරි නමුත් අවිද්‍යාව නිසා තමයි අපි අර දකින්නේ අවිද්‍යාව තණ්හාව නේද? ඕක නිසා තමයි දකින්නේ අර මේතර අම්මා කියලා ඉන්නවා මේ අම්මා තාත්තා. මොකද අපි මේ සම්මුති ලෝකේ අපි හැමතැනම තියෙන ඇලීමයි ගැටීමයිනේ. ඒ කියන්නේ අපිට කැමති තැනට අපි ඇලෙනවා, අපි අකමැති තැනත් එක්ක අපි ගැටෙනවා. ඔන්න ඔය දෙකනේ අපිට නවත්ත ගන්න ඕනේ. මූතේ රැල්ලත් වෙනස් වෙවි. ඒ මොහොතේ හට අරන් ඒ මොහොතේ නිරුද්ධ වෙන. නමුත් අපි හිතනවා එකම රැල්ල තමයි මේ යන්නේ කියලා නේ. මූතේ මේ රැල්ල වගේ තේන්. නමුත් ඒ මොහොතේම හට අරන් ඒ මොහොතේම නිරුද්ධ වෙන එක අර අපේ අවිද්‍යාව මෝඩකම නිසා අපි දන්නේ නැහැ. නේද? අර ඒක තමයි සත්‍යය. ඒ සත්‍යතාවය අපි අවබෝධ කරගෙන අපි සම්මුතියේ ජීවත් වෙන්නත් ඕනේ. දැන් හැමෝම දන්නේ නැහැනේ ওই ධර්මතාවය. සම්මුතියේ අපි අම්මතාවට සලකන්න ඕනේ, දරුවන්ට අපේ යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ, ඉඳහන් කරගන්න ඕනේ නේද? ඒවා සම්මුති කරගෙන යන. නමුත් අපි කරන්නේ කොහොමද? අවබෝධයෙන්. ඒක අවබෝධයෙන් කෙලෙස් මට්ටම අපිට නොදැනීම
අපිට තරහ යන එක අපිට ඒ ලෝභ දේශ මොහ ටික 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 ප්‍රහීන වෙනවා. හදිසි වෙලා කම්මැල වෙලා මේක වඩා ගන්න බෑ. මේක හිත නිතර පුහුණුව පුහුණුව හිතේ පුහුණුව. නිතර මේ රූපේ ශබ්දයක් අහනකොට මොනවා හරි වැඩක් කරනකොට හොඳට ඒකට සිහිය පවත් සිහියයි ඕනේ. මේ සත්‍යම තියෙන්න ඕන. සාමාන්‍ය නෙවෙයි අපි උදේ නැගිටලා රස්සාවට යන්න ඕන, උයන්න ඕන, මේ වෙලාවට වාහනේ එලවන්න ඕනේ, කෑම කන්න ඕනේ. ඒක අපේ සාමාන්‍ය සම්මුති ලෝකේ සිහියනේ. ඒ මෙතන සත්‍ය ඕනිසෝ මානසිකාරයත් එක්ක සතියේ තමන් මේ මොහොතේ කරන මේ මොහොතේ සිහියෙන් ඉඳීමේ අපේ ධර්මතාවය දා ගන්න පුළුවන්. එහෙම අපි හිත පුරු කරනකොට මේක අමාරු දෙයක් නෙමෙයි කියලා අපිට හිතෙන මූලික ටික තමයි ටික අමාරු. ඔව් ටිකක් අමාරු. ඕක හිත පුරුදු කරා යනකොට යෝනිසෝ මනසිකාරය නුවණත් එක්ක ප්‍රඥාවත් එක්කමයි මේක වැඩෙන්නේ. එතකොට තමන්ගේ කෙලෙස් මට්ටම අඩු වෙන එක හොඳටම දකිනවා. එහෙමයි එහෙමයි. ඔබතුමියට ගොඩාක් තින්. ඇත්තටම මට සතුටුයි අද කතා කරන්න. ගොඩක් දේවල් මට මේ හිතට මේ ආවා. ඔබතුමිය කොයිතරම් දන් දේවල් ධර්මය තුලින් කියලා දුන්නද කියලා මට හරි සතුටුයි. යාම බැරි වෙන්නේ නේද? ගොඩාක් නේද ඔළුවට ඕනේ නැහැ නේ අම්මගේ නේද? දැන් ගොඩාක් උර හරි නේද? ආයි දවසක කතා කරමු. මේ පුතා මේ ඉරිදායි සඳුදායි අර වෙන දවසක් එතකොට ටිකක් අපිට කතා කරන්න පුළුවන් නේද? එහෙමයි. එහෙමයි දෙපළුවන්. ඒ වගේම ඉතින් මං මෑණියන් වහන්සේගේ දුරකථන අංකය මං දීලා තියෙන්නේ අම්මට. ඉතින් අම්මට මං කිව්වා ඕන වෙලාවක සාමාන්‍ය හවස 6යි 6 මාරෙන් පස්සේ මෑණියන් වහන්සේගේ අර වැඩ කටයුතු ගොඩක් අවසන් කරලා විවේකීව ඉන්න වෙලාව කිව්වනේ 6 මාරෙන් පස්සේ. ඒ වෙලාවට කෝල් කරලා ඕන දෙයක් කතා කරන්න. ඒ වගේම මේ අපි අනිත් දවස්වලට මං මෑණියන් වහන්සේගෙන් අහලා මේ විදියට මේ Zoom එකේ අපිට කතා ධර්ම සාකච්ඡාවක් එහෙම අපි කරගෙන යන්න. ඒක ඔහොම සම්බන්ධ වෙන්න අම්මට ඕන වෙලාවක මට කෝල් කරන්න කියලා. කොහොම හරි ආටට නම්ට එන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. මම දැනට මේ ඇත්තටම මෙතන අර මගේ පවුලේ අයත් එක්ක මේ දුරස්ථභාවය තියෙන නිසා තමයි මට ඒගොල්ලන්ට අර ඒගොල්ල එක්ක මම තවම ළඟින් නැහැනේ. ඒ නිසා අර මේ අධ්‍යාත්මික පෝෂණය දෙන්න මට තවම ඒ බාධාව තියෙනවා දුරස්ථභාවය. නමුත් මම සැලසුම් කරගෙන ඉන්නේ මම තව අවුරුද්දක් දෙකකින් මම එනවනේ ලංකාවට. එකනේ මෙහි අවසන් කළා සේවය අවසන් කළා මම එනවා. ඒ ආවයින් පස්සේ මගේ සැලැස්මක් තියෙනවා මේ පවුලේ අයට මේ අධ්‍යා මොකද බාහිර ලෝකයට ඉස්සෙල්ලා ඇත්තටම මේ හැමෝම දැන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට මේ අනුග්‍රහ දැක්වනේ ඒ නේද? ඒ වගේ අපි අපි මුලින්ම තමන්ගේ පවුලේ අයට තමන් ලබාගත් අධ්‍යාත්මික ධනෙ දීලා තමයි අනිත් දෙයටත් යොමු වෙන්න ඕනේ. ඉතින් මගේ එකට සැලැස්මක් තියෙනවා. ඉතින් ඒ අනුව කටයුතු කරනවා මම. ඒ විදිහට මම සැලසුම් කරන් ඉන්නවා. ඉතින් මම මොකද මේ මට ඉතුරු වෙලා ඉන්නේ දැන් හැම දෙයකටම මට ඉතාම හොඳ ඒ කියන්නේ මට අම්මා කියන්නේ මගේ මට හරියට ආදරෙන් මාව බලාගත්ත ඒ කියන්නේ ලෝකේ අම්මලා අතරින් මම හිතනවා මට හොඳම අම්මා කෙනෙක් ලැබුණේ කියලා. ඉතින් ඒ තාත්තත් ගැන දැන් තාත්තත් එහෙමයි. ඇත්තටම මේ තාත්තා අද නැති වුණත් මේ ඒ ගෞරවය භක්තිය අඩු නැහැ. ඉතින් මට දැන් අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්නේ මගේ අම්මා විතරයි. ඉතින් ඒක නිසා මේ මට පණ වගේ තමයි අම්මා. ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕනේ මගේ නෝනාගේ අම්මයි තාත්තයිත් මට හරියට මේ පිහිට වෙච්ච දෙන්නේ. ඉතින් අද ඒ දෙන්නම ජීවතුන් අතර නෑ. ඒකත් හරිම වේදනාවක්. ඉතින් මේ දැන් ඒ ඔක්කොටම දැන් ඒ වගේ මට ආච්චි අම්මා කෙනෙක් හිටියා. ඒ ආච්චි අම්මා නම් ක්‍රිස්තියානි විදියටම තමයි ජීවත් වුණේ මරණය දක්වා. නමුත් ඉතින් මාව පොඩි කාලේ ඉඳන් බලාගත්ත ඒ දේවල් ඔක්කොම කරා.
ඉතින් අද මේ කවුරුවත් නෑ. දැන් මට ඉන්න එකම වැඩිහිටියා නැත්නම් මට ඉන්න එකම එක්කෙනා ඒ පැත්තෙන් බැලුවොත් ඉතින් අම්මා සහ අම්මගේ ඥාතීන් ඉන්නවා, අම්මගේ සහෝදරයෙක් ඉන්නවා, මගේ මාමා ඉන්නවා. ඉතින් නමුත් අර මට අර ඒගොල්ලන් පිහිට වෙනවා. නමුත් අර මේ මෙතන ගත්තාම මට දෙමව්පියෝ විදියට අද ඉතුරු වෙලා ඉන්නේ අම්මා විතරයි. ඉතින් ඒ නිසා මේ මට ලොකු යුතුකමක් තියෙනවානේ අම්මාගේ අධ්‍යාත්මික පෝෂණය කොහොම හරි ඒකට උදව් කරන්න. ඉතින් අන්නේ ඒ අධිෂ්ඨානයත් මා තුළ තියෙනවා. ඉතින් ඒ අනුව තමයි කීමටක් තියෙනවානේ මමගේ කිරිවල ණය ගෙවන්න පුළුවන් වෙන්නේ ඒ මම අධ්‍යාත්මිකව ඒ වට නැඹුරු කරලා ඒ පැත්තට යොමු කරොත් විතරයි කියලා. එහෙම කතාවක් සාමාන්‍යයෙන් තියෙනවානේ. ඒක ඇර අපිට දෙමාපියන්ගේ ණය ගෙවන්න ක්‍රමයක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයට දෙමාපියෝ යොමු කරනවා කියන්නේ පුතා ඊට වඩා උතුම් කුසල කර්මයක් නැහැ. ඒක බොහොම උතුම් කුසලම කර්මයක්. පුතාටත් නිවන් දකින්න අම්මත් ඒ නිවන අවබෝධ කරගන්න ඒක විශාලම කුසල කර්මයක්. නිවන් අවබෝධය පිණිසම හේතු වෙනවා ඒක. ඒක බොහොම වටින් අදහස්. මමත් හරි කැමති සුරත් පුතාට මේ අදහස් වලට බොහෝ මම ගරු කරනවා. ඉතින් ඒක නිසා ඉතින් අද දින ඉතින් මම මේ වැඩසටහන අවසන් කරන්න දැන් කමන්න නැද්ද පුතා? හොඳයි මෑණියන් වහන්සේ, ඔබ වහන්සේටත් කටයුතු තියෙන නිසා අපි වෙනුවෙන් මේ දක්වන කරුණාවට ඔබ වහන්සේට බොහොම පිං. මං ගොඩාක් පිං ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා ඒ වෙනුවෙන්. එහෙමයි. ඉතින් අනිත් එක ඉතින් මම ප්‍රාර්ථනා කරන පුතාට අම්ම පුතාගේ නෝනා ඒ ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය, දීර්ඝායුෂ, ඒ වගේම වහා වහා මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව නැනනුවද වැඩිලා වහා වහා මේ උතුම් නිවනින් සැනසෙන්නටම පුතා ඇතුළු පවුලේ මෑණියන් ඇතුළු සියලු දෙනාටම මේ කරගත්තා වූ සියලුම කුසලානි සංසයන් හේතු වාසනා වේවා. ඒ වගේම පුතා මව ඇතුළු පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දේව සමූහයාටත් ඒ වගේ මිහිතලයේ සිට මමතලයේ දක්වා වීදෙන සම්‍යක් දෘෂ්ටික අල්පේශාක මහේශාක සියලුම දෙවිතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ඒ වගේම පුතා නමින් ඒ මියපරලොව ගිය පියාණන් ඒ වගේම ඒ තමන්ගේ නෝන නමින් මියපරලොව ගියපු ඒ දෙමාපියන් ඒ වගේම මේ මිත්තණිය ඇතුළු ඒ නමින් මියපරලොව ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් දුගතිගාමී ස්ථානයක සිටිනවා නම් සුගතිගාමී පත්ලහවහ උතුම් නිවනින් ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිමයන්ටත් මේ පාටත් දෙල පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අම්මට ඕන අපට කතා කරන්න පුළුවන් හයෙන් පස්සේ හවස හයෙන් පස්සේ හතට පුතාට ඉඩ තියෙන වෙලාවක මේ වගේ සාකච්ඡාවකුත් කරන්න පුළුවන්. හොඳයි එහෙනම්. එහෙනම් තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි පුතා. Thank you.